වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. මේ මල්ලි බබා නම මොකද්ද? මල්බරි එයර් චොක්ලට් කෝම් බිස්කට්. අනේ යලි යලිත් මේ මාව පිස්සු වට්ටන්න දිගේපන්කො හදන්නේ. අන්න ඒකනේ යකෝ, මං ආදරය කරන කෙනෙක්ගෙන් අහන්න නැතුව මේක මං කාගෙන් අහන්න කියපන්? ඈ කාගෙන් අහන්න? ආ කෙනෙක් ඉන්නවා අපේ ලංකියට. මොකක් යකෝ, උඹට අපේ ගෙදරින් බත් කෑව ඇති වෙලාද? හරි හරි ඒකෙන් වැඩන්නේ නැහැ. මට කියපන් ලංකියක් කවද්ද ගෙදර ඉන්න කියලා. උඹට මොකටද ඒක? හරි අනවශ්‍ය දේවල් අහන්න නැතුව මං ආපු දෙයට උත්තර දියන්කෝ. මේ අපේ අක්කා ගෙදර ඉන්නේ මචං සැටර්ඩේ සන්ඩේ විතරයි. ඇයි දැන්? ඇයි අනිත් දවස්වල? අනිත් දවස්වල අක්කා කොළඹනේ ඉන්නේ. අක්කා ජොබ් එක කරන්නේ බෝඩිමි නතර වෙලා ඉන්නේ. ආ ඒකත් එහෙමද? මේ උඹ නිකන් ඇයි ඒක අමුතුවට ඇහුවේ? නෑ බං, මේ මේකයි උඹලා පැත්ත මතන් මාර ලස්සනයි. මාර ලස්සනයි. පැත්ත? මොන පැත්තද? එහෙනම් උඹලා ගම්පලත් බං. මාර ලස්සනයි. උඹ ඒ පාර මොන සංයද්ද බං නටන්න හදන්නේ? ඇයි දැන් උඹ හිමාන්? ඇයි එහෙම අහන්නේ? උඹ හිට අපේ ගෙදර එනවා නම් අනිවාර්යෙන් කෝල් එකක් දීලා වරෙන්, හරිද? නිකන් තනි අලියක් ගාලා කඩා ගත්තා වගේ එකපාරට ගෙදරට පාත් වෙන්න එපා බං. හරි මම දැනුවත් කරන්න. හෙට සෙනසුරාද? සෙනසුරා තමයි. හෙට එනවා නම් අනිවාර්යෙන් කෝල් එකක් දාලා වරෙන්. ඔන්න මං ඔබට නොකීවයි කියන්න එපා. අනිත් එක මාව නරක මිනිස්සු කරගන්නත් එපා. ඕන් කිව්වා. හරි හරි මම දැනුවත් කරන්න. හරි ටික අපෝ බැබැ මේ මට පරක්කු වෙලා තින්න බා. මම යනවා. මේ මම කරන්න එපා. ඔයා තාම යන ගමන් නේද? ඔව් සුදු, තාම යන ගමන්. මේ වැහි කෝඩ දෙක තුනක් සෙට් වුණා. ආ එහෙනම් ඉතින් මාත් එක්ක කතා කර කර හිටියොත් ඔයාලට තවත් පරක්කු පරිස්සම යන්න එනවා. දැන් කොහොමත් පරක්කු වෙලා ඉවරයිනේ සුදු. පරක්කු වෙන්න දෙයක් නැහැ. දැන් ගෙදරට මොකක් හරි බොරුවක් කියනවා. සමහර විට ඔයා යන කලින් අක්ක ගෙදර ඇවිල්ලා හිටියොත්? කලින් හරි පරක්කු වෙලා හරි අක්කගේ ප්‍රශ්නේ තාම එහෙමමනේ සුදු. අපි තව ටිකක් මහන්සි වෙලා හොයමු. අපිට පුළුවන් මේ කොහොම හරි ඒ බෝය හොයාගන්න. වැඩක් නෑ සුදු. කොච්චර කොහේ කියලා හොයන්නද කියන්නකෝ. මත් නම් මේ යුද්ධය ඇති වෙලා තියෙන්නේ. කිසිම දෙයක් හොඳ පැත්තට වෙන්නේ නෑනේ. අනේ සුදු, ඔහොම කියන්න එපා. මටත් බය හිතෙනවානේ ඉතින්. අක්කයි පැත්තේ කිසිම chance එකක් නෑ සුදු. එකම chance එක නදීෂ් හොයාගන්න එක තමයි. අපි කොහොම හරි නදීෂ් හොයාගමු. අපිට පුළුවන්. අපිට පුළුවන් බබා, අනිවාර්යෙන්ම. අනිත් එක ඔයා කිව්වනේ දැන් අපි දෙන්නට සපෝට් කරන්න කවුද යාළුවෙකුත් ඉන්නයි කියන්නේ. යාළුවෙ? කවුද යාළුවා? ඇයි අර ඔයා කිව්වේ කවුද මේ කවුද යාලි යාලි කෝර සපෝට් කරන්න එනවා කියන්නේ? අම්මෝ සපෝට් කරයිම තමයි. ඌ පාර එක. ඇයි ඒ මිනිහා අවුල්ද? අවුලක් නෑ සුදු. ඌ එන ස්පීඩ් එක වැඩි. අන්න ඒකයි කේස් එක. ඒ කිව්වේ? ඔය යලි යලි සුදු මට කියන්නෙම නැතුව අපේ ගෙදර ආව. ඔව් ඒක මට කිව්වනේ. ඔව් කිව්වා තමයි. මට හිතාගන්න බැරි සුදු. ඌ අක්කා කොහොමද මේ තරම් ෆිට කරගත්තේ කියලා. තේරුන්නේ. අපේ අක්කා එහෙම ලේසියෙන් කෙනෙක් එක්ක ෆිට වෙන්නේ නැහැ සුදු. එයා ෆිට වෙනවා නම් කෙනෙක්ව තම්බලා කාලා බලලා තමයි ෆිට කරගත්තොත් ෆිට කරගන්නේ. අන්න එහෙමයි අපේ අක්කා. මං දන්නවනේ ඉතින් අපේ අක්කා ගැන. ඉතින් එහෙම එකේ අපේ අක්කා කොහොමද ෂේප් කරගත්තේ කියලා මට හිතා ගන්න බෑ. උනම් පට්ටම වැඩක් සුදු. හෙට සැටර්ඩේ හින්දා නේ අලි අලිත් හෙටත් ඔයාලා ගෙදර එන්න පුළුවන්. නෑ නෑ සුදු. මිනිහ හෙට එන එකක් නෑ ගෙදර.
ඔයා ඔය කියන විදිහට එයා හයි ස්පීඩ් නම් බැරි වෙලා හරි ආවොත් එහෙම එනවනම් හිට අනිවාර්යෙන්ම මට කෝල් එකක් දීලා එන්න කියලා තමයි මම උට කිව්වේ. මට වෙලාවකට හිතෙනවා අපරාධය මෙනිහඬ අපි දැන් නැගෙන කිව්වේ කියලා. අපි ගැන? අපි ගැන. අපි ගැන කවුද සුදු නොදන්නේ? අපි දෙන්න යුනිවර්සිටි එකේ ඉන්න රෙජිස්ටර් ලව් කපල්ලක. ඈ මං කිව්වේ යලි යලිත් අපේ ප්‍රශ්න ගැන වෙන දේවල් ගැන නෙමෙයි. හරි හරි. අපි ඔය ගැන පස්සේ කතා කරමු. දැන් ගොඩක් පරක්කුත් වෙලානේ. අනිත් එක දැන් ගොඩක් රෑ. ආ පරිස්සමට යන්න. ගිහිල්ලා මට මැසේජ් එකක් දාන්න. හරි හරි සුදු. මං එනවා ඔයාලට මැසේජ් එකක් දාන්න. ඔයාත් පරිස්සමට ඉන්න. පරිස්සමට විදුසරණයි. ඔයා හෙට මැසේජ් එකක් දානකම් මම මැසේජ් කරන්නේ නැහැ හොඳේ. හරිද? පරිස්සම යන්න. සන්නයි. විදුසරණයි ගුඩ් නයිට් පරිස්සමට ආදරේ. හයි ගුඩ් නයිට්. හයි. Star dishwash Isha Bija Masai. Star dishwash Magic Tapika. Siddhalepa. Siddhalepa. Samagedalakama City Yutuweda Mahatmaya. Wasara 90ka Vishwasaya. කාරියන්ට කොයා වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම කොයා සෝප් දඟකාර සුවඳ ප්‍රශ්නද නේ නැත්තම් හොඳයි ප්‍රශ්න දාගන්න එපා අපිට අනුන්ගේ ප්‍රශ්න වලට අපිටත් ප්‍රශ්න දිනන ඒක බලන්න ආද කලින් මැරිලා වගේනේ නෑ මන්නා වෙනදා වෙලාවටම තමයි ආවේ කොහ බයික් එක? ඒකේ පැච්චයක්වත් ගියාද? ආ නෑ යකි මේ දැන් තමයි ස්ටාර්ට් එක නතර කරේ කාටද හලෝ තමුසි බොරු කරන්නේ තමුසිතුවද මං කන්නේ තනකොළ කියලා මං කන්නේ බත් නෑ ඉතින් මම මේ සද්දපද්ද දාන්න නැතුව ආව යකි ඔයාගේ චිත්ත සමාධිය කඩන්න ඕනේ නෑනේ ඔයාගේ දැහැන බිඳින්න ඕනෙත් නෑ ඒකයි මං සද්ද නැතුව ආවේ මේ මට ඔය කතා වලින් වැඩක් නැහැ. කියනවා මොකෝ පරක්කුනේ? ඔයත් අනේ පුදුම කතා නේ අහන්නේ. ඇයි? වෙනදා වෙලාවටම තමයි යන්නේ මං ඇවිල්ලා ඉන්නේ. වෙනදා එන වෙලාවට? නැත්තම් අද පට්ට ට්‍රැෆික් වැඩියක්කේ. ආ. ඒ කියන්නේ ට්‍රැෆික් එක තියෙන්නේ නැත්තේ ඔයාට විතරයි නේ. අනේ මල්ලි මේ බොරු කියන්න ඇස් දෙන්න එපා. මොකක්ද අනේ බොරුව? කොහොමද ඉතින් ඔයා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි නේ? ඔයාට ඉතින් පැහැදිලි කරන්න කොහමද අනේ? ඔයා කියන්නේ මට මෙහෙම පියාඹලා එන්න කියලාද? නෑ 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 නෑ. ලෙක්චර්ස් ඉවර වුණ ගමන් ගෙදර ආව නම් ඔයාට පියාඹලා එන්න ඕනේ නෑ. වෙලාවට ගෙදර එන්න තිබ්බා ඔයාට. මොකද්ද කී කතාව? තව තේ එකක් බෝ. කියලා තමුසේනම් මල්ලි කවදාවත් හැදෙන්නේ නැහැ මං තමුසට අනුකම්පා කරනවා වැඩි යකෝ යාලි යාලි තෝ මං තෝට කිව්වනේ ද අපේ ගෙදර එනවා කියලා එන්න කියලා මොකද යකෝ තෝ අපේ ගේ ඇතුලේ කරන්නේ ඇයි මත උඹට පෙන්නේ මං මොනව කරනවා වගේද මොකලම් බස්සෝ බූරුව තෝ වෙනවනම් මට කියන්න තිබ්බා නේද
එහෙනම් මාත් කලින් ඉනවනේ යකෝ ඈ එනකො නැත්තම් මේ වගේ පරිප්පක් කනෝද කියපන්කො ඉතින් මූකලම් බස්සෝ තෝත් මම වගේ ලෙක්චර් සිවරෙච්ච වෙලාවේ මෙහෙට ආව නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ අනේ මට තෝගේ බෙල්ල මිරිකන්න හිතනවා බං ඇයි උන්හපුළු මං තෝට එනවා නම් කලින් කියලා එන්න කිව්වා නේද ඔව් එහෙම කතාවක් කිව්වා 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 නම් තෝ මේ වගේ මිත්‍ර ද්‍රෝහි වැඩ කරන්නේ නැහැ කියපන්කො ඈ ඉතින් මට උඹ කිව්වේ මට හෙට එනවා නම් කෝල් කරලා එන්න කියලානේ අදිනවන කෝල් කරලා එන්න කිව්වේ නෑ අයියෝ තෝණා යකෝ මාව මරාගෙන කණ්ඩාපු මල පෙරේ තිබ්බා රෙද්ද මේ දැන් ඔබ අපේ ගෙදර ආවෙ මොකටද කියපන් හෙට සැටර්ඩේනි මචං මං ඉතින් නිදහස භුක්ති විඳින්න මචං දවස් දෙකක් වගේ මේ ඉඳලා යන්නම් දවස් දෙකක් මේ අපේ ගෙදර ඉඳලා යන්න ඔව් අර ලංකියක්වත් කිව්වා මේ යසස් ගෙදර යන්නේ එහෙම කලබල කරනවා එහෙම නෙමෙයි මේ දැන් මට කියපන් ඔබ ඔබ මට උදව්වක්ද කරන්නේ නැත්නම් මම වලපල්ලට දරින්න හදන්නේ නෑ ඒ දෙකම නෙමෙයි මට එහෙනම් මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මතන් නිදහස් පරිසරයකට ආවා තමයි තොට යකෝ ඔය ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද ඈ බලපන් අද මගේ ඩිනර් එකක් නැති වෙනවා ඒනම් තේක තෝක නාපන් මල්ලි බබා නම මොකද්ද? මල්බරි එයා චොක්ලට් කෑම බිස්කට්. හරි. එහෙම කියන්න එපා. මම උදේ ඉඳන් ඔයනකම් මග බලන්න. ඔයාට ඕන මං හිතරි දන්නද? මං උදේ නැගිට්ට වෙලා ඉඳන් මග බලාගෙන ඉන්නේ. මොකද කිව්වේ? මේ මට හරියට ඇහුනේ නැහැ. සර්ප්‍රයිස් එකක්ද? ඒක හොඳයි ඒක හොඳයි. ඔය හදරමව සර්ප්‍රයිස් කරන්නද? හාරි 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 එන්නකෝ එන්නකෝ. එනම් උන්ට බොන්න ඕඩරින් කයක් හදලා තියන්නද? හරි කේ. තමයි අජිත් මහත්තයා ආපහු සැරයක් මගේම වෙන්නේ. ඔයා මම සර්ප්‍රයිස් කරන්න ආවට ඔයාම තමයි සර්ප්‍රයිස් වෙන්නේ. මේක බිලා දින්ද ගියාට පස්සේ ලස්සන ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන ආලෝකගෙන තියවන්න ඕනේ පිච්චලා මැරෙන්නේ. මුටේ නේද?
මට ඇත්තටම සර්ප්‍රයිස් එකක් තවවා. වැයි තු නෑනේ. සගුණිත් මාත් එක්ක ඒකිය. ඒකනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ මේ ගෙදර ආපහෝ යථාගතටපත් උනා. යථාගතටපත් උනාද? යථාගතටපත් උනා කිව්වේ ඔයයි මමයි සකුණි ආපහු මේ ගෙදරට එකතු වුණා කියන එක. ඒක නෙමෙයි. දැන් මොනවද බොන්නේ? මොනවද බොන්නේ කියලා? කෝල් කරනකට කිව්වේ මේ ඩ්‍රින්ක් එකක් හදලා තියෙන කියලා. හරි හරි ඉතින් මම ඩ්‍රින්ක් එකක් හැදුවා. ඒ වාට විතරයි. සකුණි ඉනව කියලා මම දන්නේ නෑනේ. හරි හරි ඉන්නකෝ. මම තාම දැසකුණි ඩ්‍රින්ක් එකක් හදන්න. මට කියන විශේෂයෙන් මුකුත් ඕනේ නෑ අම්මේ. අනේ එහෙම කොහොමද පෙටියෝ? යයයයි ගෙට යන්නකෝ ආදී. මයික් පොඩ්ඩක් අරගෙන දෙන්න. මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. මේක අරන් බොන්නකෝ. ෆෝන් කරවලත් ෆෝන් එක වැඩ කරන්නේ. සකුණිගේ තාත්තා ඇවිල්ලා මේ යාව එක්කගෙන ගියා. හැබැයි යනවා කිව්වේ තාත්තලා ගෙදර නෙමෙයි, එළගේ අම්මලා ගෙදර. Oh god.